Hi my friends, welcome back to my daily English with Sandhu YouTube channel. ඔයාට වමනාවක් තිබුණේ නැහැ විභාගයෙන් සමත් වෙන්න. ඇයට වමනාවක් තිබුණේ නැහැ මාත් එක්ක යන්න. ඔයාට වමනාවක් තිබුණේ නැහැ ඒක කරන්න. ඇයට වමනාවක් තිබුණේ නැහැ පාඩම් කරන්න. අද මම ඔයාලට තවත් අලුත් sentence pattern එකක් අරගෙන ආවා. මේ sentence pattern එක අපි දිනදා භාවිත කරන තවත් අදහසක් කියන්න අපිට යොදා ගන්න පුළුවන්. බලන්න කලින් කියපු වාක්‍ය ඔයා නිතරම කියනව නේද? අන්න ඒ වගේ වාක්‍ය කියන්න ඒ කියන්නේ යම් දෙයක් කරන්න උවමනාවක් තිබුණේ නැහැ කියලා කියන්න තමයි මේ needn't have කියන වාක්‍ය රටාව යොදාගන්නේ. ඔයාට වමනාවක් තිබුණේ නැහැ විභාගයේ සමත් වෙන්න. ඔයාට වමනාවක් තිබුණේ නැහැ මාත් එක්ක යන්න. ඔයාට වමනාවක් තිබුණේ නැහැ ඒක කරන්න. ඇයට වමනාවක් තිබුණේ නැහැ පාඩම් කරන්න. මෙන්න මේ වගේ යම් දෙයක් කරන්න වමනාවක් තිබුණේ නැහැ කියලා කියන්න තමයි මේ needn't have කියන sentence pattern එක යොදාගන්නේ. අපි දැන් බලමු කොහොමද මේ needn't have කියන sentence pattern එක යොදාගෙන වාක්‍යයක් නිර්මාණය කරන්නේ කියලා. Subject plus needn't have plus past participle of the verb and rest. මුලින්ම subject එක ඊට පස්සේ needn't have ඊට පස්සේ past participle of the verb ඒ කියන්නේ ක්‍රියාපදයේ අතීත කෘදන්තය. ඊට පස්සේ rest එක ඒ කියන්නේ වාක්‍යයේ ඉතිරි කොටසක් තියෙනවා නම් ඔයාට ඒ කොටසත් යොදා ගන්න පුළුවන්. මම දැන් තව උදාහරණ කීපයක් යොදාගෙන මෙන්න මේ වාක්‍ය නිර්මාණය කරන විදිය තවදුරටත් ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. පළවෙනි උදාහරණය තමයි ඔයාට උවමනාවක් තිබුණේ නැහැ මාත් එක්ක යන්න. කොහොමද කියන්නේ? ඔයාට උවමනාවක් තිබුණේ නැහැ මාත් එක්ක යන්න කියලා You needn't have gone with me. You needn't have gone with me. මෙතන go කියන verb එකේ past participle එක තමයි යොදාගන්නේ. අන්න ඒ නිසා තමයි මෙතන gone කියලා යොදලා තියෙන්නේ. අපි දැන් ආය වාක්‍ය බලමු. මොකද්ද කියන්නේ? ඔයාට උවමනාවක් තිබුණේ නැහැ මාත් එක්ක යන්න. කොහොමද කියන්නේ? You needn't have gone with me. You needn't have gone with me. ඊළඟ උදාහරණය තමයි ඔයාට උවමනාවක් තිබුණේ නැහැ ඒක කරන්න. කොහොමද කියන්නේ? You needn't have done it. You needn't have done it. ඊළඟ එක තමයි ඇයට උවමනාවක් තිබුණේ නැහැ පාඩම් කරන්න. ඇයට උවමනාවක් තිබුණේ නැහැ පාඩම් කරන්න. කොහොමද කියන්නේ? She needn't have studied. She needn't have studied. ඊළඟ එක තමයි ඇයට උවමනාවක් තිබුණේ නැහැ ඔහුව අමතක කරන්න. ඇයට උවමනාවක් තිබුණේ නැහැ ඔහුව අමතක කරන්න. She needn't have forgotten him. She needn't have forgotten him. ඊළඟ එක තමයි සචිනිට උවමනාවක් තිබුණේ නැහැ මේ ගැන හැමෝටම කියන්න. කොහොමද කියන්නේ? සචිනි needn't have ඒ කියන්නේ සචිනිට උවමනාවක් තිබුණේ නැහැ මේ ගැන හැමෝටම කියන්න. Told everyone about this. කොහොමද එතකොට මේ මුළු වාක්‍යම කියන්නේ? Sachini needn't have told everyone about this. Sachini needn't have told everyone about this. ඒ කියන්නේ සචිනිට උවමනාවක් තිබුණේ නැහැ මේ ගැන හැමෝටම කියන්න. හරිම ලේසි. ඉස්සෙල්ලම සචිනිට උවමනාවක් තිබුණේ නැහැ කියන එක කියන්න පුළුවන්. ඊට පස්සේ verb එකේ past participle එක. ඊට පස්සේ වාක්‍යයේ තවත් ඉතිරි කොටසක් තියෙනවා නම් ඒ කොටස මෙන්න මේ විදිහට යොදා ගන්න පුළුවන්. ඊළඟ එක තමයි ඔයාට උවමනාවක් තිබුණේ නැහැ ඒක ගන්න. ඔයාට උවමනාවක් තිබුණේ නැහැ ඒක ගන්න. කොහොමද කියන්නේ? You needn't have taken it. You needn't have taken it. ඊළඟ එක තමයි ඔයාට උවමනාවක් තිබුණේ නැහැ මගේ ගෙදරට එන්න. ඔයාට උවමනාවක් තිබුණේ නැහැ මගේ ගෙදරට එන්න. ඔයාට උවමනාවක් තිබුණේ නැහැ. You needn't have. මගේ ගෙදරට එන්න. Come to my home. Come to my home. එතකොට මේ මුළු වාක්‍යෙම කියන්නේ කොහොමද? You needn't have come to my home. You needn't have come to my home. ඒ කියන්නේ ඔයාට උවමනාවක් තිබුණේ නැහැ මගේ ගෙදරට එන්න.
ඊළඟ එක තමයි ඔයාට උවමනාවක් තිබුණේ නැහැ මට කෝල් කරන්න. ඔයාට උවමනාවක් තිබුණේ නැහැ මට කෝල් කරන්න. You needn't have called me. You needn't have called me. මෙතන call me එහෙම නෙමෙයි called me වෙන්න ඕනේ. එතකොට call කියන verb එකට ed එකතු වෙනවා. ඒ කියන්නේ call කියන verb එකේ past participle එක තමයි මෙතන යොදාගෙන තියෙන්නේ. එතකොට මේ වාක්‍ය කියන්නේ කොහොමද? You needn't have called me. You needn't have called me. එක තමයි සඳමාලිට උවමනාවක් තිබුණේ නැ මාත් එක්ක කතා කරන්න. සඳමාලිට උවමනාවක් තිබුණේ නැ මාත් එක්ක කතා කරන්න. සඳමාලි needn't have. ඒ කියන්නේ සඳමාලිට උවමනාවක් තිබුණේ නැ මාත් එක්ක කතා කරන්න. Talked with me. Talked with me. Talked නෙමෙයි talked වෙන්න ඕන ed එන්න ඕන. Talked with me. සඳමාලි needn't have talked with me. ඒ කියන්නේ සඳමාලිට උවමනාවක් තිබුණේ නැහැ මාත් එක්ක කතා කරන්න. මෙන්න මේ විදිහට මේ needn't have කියන sentence pattern එක යොදාගෙන ඔයාට පුළුවන් යම් දෙයක් කරන්න උවමනාවක් තිබුණේ නැහැ කියලා ඔයාට ඕනම අදහසක් කියන්න පුළුවන්. Today lesson is over. See you again one day with a new lesson. Have a nice day.